volleyball ක්‍රීඩාව ලංකාවේ ජාතික ක්‍රීඩාව නා අපේ රටේ ජනප්‍රිය ක්‍රීඩපත් ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ අපේ රටේ බොහෝ මිනිසුන් වැඩි අවධානයක් ලබා දෙන්නේ මේ ක්‍රීඩාවට විතරයි. ඉතින් කොහොම නමුත් ශ්‍රී ලංකාවේ වැඩි ජනප්‍රිය නැති ඒත් ලෝකයේ අනිත් බොහෝ රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි අශ්වාරෝහක ක්‍රීඩාව කියලා කියන්නේ. ඉතින් මේ ලංකාවේ තරම් ජනප්‍රිය නොවන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රීඩිකාවක් ලංකාවේ දජය අතැතිව ඔලිම්පික් තරගාවලියකට ඉදිරිපත් වෙනවා. ඇය තමයි මැතිල්ඩා කාල්සන් කියලා කියන්නේ. වර්තමානයේ වන විට ස්වීඩනයේ ජීවිතයේ ගෙවන ඇයව කුඩා කාලේ ඉඳලම හදා වඩා උස්මහත් කරගන්නේ ස්වීඩනයේ යුවලා විසින්. ඉතින් ඇය පිළිබඳව කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ස්වීඩනයේ දෙමාපියන් යුවලක් තමයි මම මෙච්චර කල් හදාගත්තේ. ඒ අය මට කිව්වා මං ඉපදුනේ ලංකාවේ මහනුවර කියලා. ඉපදිලා මාස 3කින් වගේ තමයි ඔවුන් මාව මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඇයි කොහොම හරි ලංකාවේ ඉපදිලා මාස 3ක් වගේ කාලෙක ඉඳලම ස්වීඩනයේ හැදී වැඩි වර්තමානයේ වන විට ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගයේ වරම් හිමි කරගෙන තියෙනවා. ඒ ගැන ඇයි පවසන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඇත්තට මේ හැඟීම කියලා නිම කරන්න බෑ. 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා තමයි ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබලා කියලා දැනගත්තේ. මට ඒ පණිවිඩය දැනගත්ත මොහොතේ අදාහ ගන්න බැරි වුණා. ඉතින් මං ඒ පණිවිඩය අලුත් වසරේදී ශ්‍රී ලංකිකයන්ට තිළිණ කරන්න මට හැකියාව ලැබුණා. අශ්වයන් කිහිප දෙනෙක්ම මං තරගය සඳහා යොදා ගන්නවා. ඔලිම්පික් වරම් ලැබුවේ චෝපි කියන අශ්වයා. චෝපිට දැන් අවුරුදු 10ක් වෙනවා. එයා ස්ටලින් හෝස් වර්ගයේ කෙනෙක්. මේ වගේ අශ්වයෙක් සාමාන්‍යයෙන් යුරෝ මිලියන 6ක් විතර වෙනවා. ඉතින් ඒ වගේ අශ්වයන් 15 දෙනෙක් මගේ ළඟ ඉන්නවා. ඉතින් ඒ විදිහට තමයි ඇය නම් පවසන්නේ. ඇය ගැන වැඩිදුරටත් ඇය සඳහන් කරමින් අවසාන වශයෙන් මෙහෙමත් කියලා තියෙනවා දැක ගන්න ලැබුණා. මං ඉපදුනේ ලංකාවේ. මම ලංකාවට ගොඩක් ආදරේ. නමුත් මාව හදා වඩා ගත්ත ස්වීඩනයේ දෙමාපියන්ටත් මං ගොඩක් ආදරේ. මොකද මං අද මේ තැන ඉන්නේ ඒගොල්ලන් නිසායි. මම කවදාවත් ලංකාවේ මගේ ඇත්ත අම්මා තාත්තා දැකලා නැහැ. නමුත් මම ලංකාවට ගොඩක් ආදරේ. දැන් මගේ එකම බලාපොරොත්තුව ටෝකියෝ වලදී පැවැත්වෙන මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දෙන එක කියලායි ඇය අවසාන වශයෙන් සඳහන් කළ තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සඳහා අපිත් හදවතින්ම සුවපැතුම් එකතු කරන ගමන් ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරන් එන්න හිතුවේ. subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.